විශේෂම ආණ්ඩුව විසින් තීරණයක් අරගෙන තියෙනවා ඔන්ලයින් ක්‍රමයට මත් වතුර නැත්නම් ගිනි වතුර බෙදා හැරීම වෙනුවෙන් ආණ්ඩුව ගන්න ඇතැම් තීන්දුව තීරණවලදී අපි වැරදි දැක්කත් මේ කොවිඩ් ව්‍යසනය දුරු කිරීමට දරන උත්සාහය නිසා නිහඬ වෙヒටි හැබැයි මේ කාරණාවෙදී නම් අපිට මහා සංග්‍රහණී විදියටත් ජාතික සංවිධාන විදියටත් නිහඬව සිටින්න බෑ ඒකට හේතුව තමයි අපි දන්නවා මේ වෙන විට විශේෂයෙන්ම අධිකාරු ජනාධිපතිතුමා IT පිළිබඳව නිපුණත්වයක් තියෙන ඒ වගේම උපාධි තියෙන පුද්ගලයෙක් එතුමා තාක්ෂණ අමාත්‍යාංශයේ බහරව හිටියා ඒ ජනාධිපතිවරයා තාක්ෂණ අමාත්‍යාංශය තමන්ගේ යටතට ගත්තෙම තාක්ෂණික වශයෙන් මේ රට ඉදිරියට array යන්න මේ රටේ දුවා දරුවන්ට අනාගතයක් හදන්න ඒ අනුව අපි විශ්වාස කරා තාක්ෂණික වශයෙන් මේ රටට ඉදිරි ගමනක් තියෙයි කියලා හැබැයි අවාසනාවකට අපි දැක්ක පහුගිය දවස්වල දැන් රට වහන්න පටන් අරගෙන වසර දෙකකට ආසන්න කාලයක් වෙනවා මේ කොවිඩ් ව්‍යසනයත් එක්ක හැබැයි ඒ කාලයට සමානව අපේ රටේ පාසල් වහලා තියෙනවා දුවා දරුවෝ ගෙවල් වලට හිර වෙලා ඉන්නවා ඒ වගේම මේ රටේ සාතිසිය බහුතරයක් දුවා දරුවන්ට මේ ඔන්ලයින් අධ්‍යාපනය හදාරන්න ක්‍රමවේදයක් නැහැ ඇතැම් වෙලාවට දුරකථන නැහැ ඇතැම් වෙලාවට දුරකථන තිබුණත් සිග්නල් නැහැ මේ තාක්ෂණය නැහැ 3G තාක්ෂණය නැහැ එතකොට සිග්නල් ටික දී ගන්න බැරුව මේ කියන දුරකථන කුළුණු ටික රටේ ස්ථාපිත කරන්න බැරි වෙලා තියෙන වටපිටාවක මේ රටේ වසර දෙකක් ගිහිල්ලත් මේ කොවිඩ් ව්‍යසනේ ආරම්භ වෙලා අපේ රටේ දුවා දරුවන්ට තාමත් ඔන්ලයින් අධ්‍යාපනය නිසි විදියට හදාරන්න අවශ්‍ය පහසුකම් ටික ලබා දෙන්න ආණ්ඩුවට නොහැකියාවක් ඇති වෙලා තියෙනවා ඒ අනුව තාමත් අපේ රටේ දුවා දරුවෝ වහලවල් උඩ ගස් උඩ ඒ වගේම ගල් උඩ ඒ වගේම කැලෑ ඇතුලේ වැව් පිටි අසල මේ විදියට බොහොම දුෂ්කරව අධ්‍යාපනය හදාරනවා ඔන්ලයින් අධ්‍යාපනය හරියට ආණ්ඩුවට දී ගන්න බැරි වෙලා තියෙනවා ඒ විතරක් නෙමෙයි මේ දවස්වල අපි දන්නව එන්නත් කරණයේ සිද්ධ වෙනවා විශාල පෝලිං පාරවල් දිගේ කාලය මරමින් පැය ගණන් ඉන්නව එන්නත විදගන්න හැබැයි තාම බැරි වුණා මේ එන්නත් කරණයේ වෙනුවෙන් නිසි ක්‍රමවේදයක් හදන්න මේ ඔන්ලයින් ක්‍රමයේ පාවිච්චි කරන්න ඒ විතරක් නෙමෙයි දැන් රට වහලා සෑහෙන දවසක් වෙනවා තාම බැරි වුණා අපේ රටේ වයසක වයෝවෘද විශේෂයෙන්ම අම්මලා තාත්තලාට බෙහෙත් ටික නිසි විදිහට ගෙවල් වලට ලබලා දෙන්න. එතකොට මේ විදිහට මේ ඔන්ලයින් පාවිච්චි කරලා මේ වෙලාවේ අත්‍යවශ්‍යයෙන් කරන්න ඕන බොහෝ දේවල් තිබියදී ඒ කිසිවක් කරගන්න අසමර්ථ වෙච්ච ආණ්ඩුව විසින් මේ වෙලාවේදී මේ රටේ අරක්කු බොන සාතිසිය පිරිමින්ටත් සුළුතරයක් වෙච්ච ගැහැණුන්ටත් අවශ්‍ය කරන අරක්කු ටික ඔන්ලයින් ලබා දීම වෙනුවෙන් කටයුතු කරන මේක කනගාටුවට සහ විමතියට කාරණාවක් විශේෂයෙන්ම අපි කියනවා පිරිමින්ට අරක්කු ටික ඔන්ලයින් ලබා දෙන අතරේ මේ රටේ මේ සංචරණ සීමා කාලයේදී විතරක් අපි දන්නවා මේ රටේ සාතිෂ්‍ය දුෂ්කර ගම්මානවල පවුල්වල අම්මලා දුවා දරුවෝ බොහොම සතුටින් හිටියා බේබදු තාත්තලා අරක්කු ටික බොන්න නැතුව ගෙදර තිබුණු සමගිය නිසා සමාදානය නිසා වේලක් කාලා හරි හැබැයි දැන් මේ ක්‍රමය හරහා වෙන්නේ ඒ ගෙවල් වල තිබුණු සමගිය සමාදානේ නැති වෙනවා ඒ වගේම සංචරණ සීමා නිසා ගෙවල් වලට හිර වෙච්ච දරුවන්ගේ මානසිකත්වය තවදුරටත් කඩාගෙන වැටෙනවා ඒ හරහා නැවත වතාවක් මේ සමාජයේ ආධ්‍යාත්මිකත්වය එහෙම් පිටින්ම විනාශයට ලක් වෙනවා විනාශ මුඛයට යනවා ඒ නිසා බේබදු පිරිමින්ට අරක්කු ටික ඔන්ලයින් දෙන ගමන් අපි විශ්වාස කරනවා මේ රටේ අහිංසක දුවා දරුවන්ට අම්මලාට ඔන්ලයින් වහටිකකුත් ලබා ගන්න අවස්ථාව දුන්නා නම් ඊටත් වඩා හොඳ වෙයි මේ විදිහට මේ අරක්කු ටික ඔන්ලයින් ලබා දෙන්න කටයුතු කිරීම ඇතුලේ ඒ නිසා අපි දන්නවා තාමත් මුදල් අමාත්‍යාංශය ඇතුළු මේ රටේ තීන්දුව තීරණ ගන්න ආයතනවල ඉන්නේ යහපාලන කාලේ මේ වගේ සැරිසරපු හොල්මන් රූකඩ ඔවුන් ගන්න තීන්දුව තීරණ වලට මේ රටේ දේශපාලකයෝ තාමත් හසු වෙනවා ඒ තීන්දුව තීරණ ක්‍රියාත්මක කරනවා ඒ නිසා මේ සංචරණ සීමාවන් පනවල තියෙන වෙලාවේ එක පැත්තකින් මේ විදිහට අරක්කු ටික ගන්න අවස්ථාව සලසා දීලා ඊට පස්සේ මේ අරක්කු බොන්න පිරිස එක්රස් වෙනවා පාටි දානවා ඊට පස්සේ පොලිසිය අනිත් පැත්තෙන් මේ පාටි නවත්තන්න නැත්නම් මේ සංචරණ සීමාවන් කඩ කරනවායි කියලා ඒ වෙනුවෙන් කටයුතු කිරීම මහ විහිළුවක් බවට පත් වෙනවා ඒ නිසා මේ රටේ ජනතාවට මේ සංචරණ සීමාවන් ටික කාලයකට දාලා මේ කොවිඩ් වසංගතය ව්‍යර්ථ කරලා රට අරින්න දරන උත්සාහය ඇතුලේ දිවත් ආණ්ඩුවට මේ වෙනුවෙන් ජනතාව පෙළගස්සලා මේක මේ විදියට ඉවසන්න බැරි නම් අවාසනාවකට මේ දාලා තියෙන අර්ධ සංචරණ කාල සීමාව සත පහකට ඇති වැඩක් නැති වෙනවා ඒ නිසා නැවත වතාවක්
මේ අපේ රටේ බේබද්දු ටික එකතු වෙලා පාටි දාලා සංචරණ කාලේදී නිරෝධායන නීතිය උල්ලංඝනය කරමින් නැවත වතාවක් කොවිඩ් පොකුරු ඇති වෙන්න මේක විශාල රුකුලක් බවට පත් වෙනවා. අපි දැක්කා ආණ්ඩුව කියලා තිබුණා පහුගිය කාලේ විතරක් ආණ්ඩුවට අහිමි වෙච්ච බදු මුදල විතරක් කෝටි 1500කට ආසන්නයි කියලා. හැබැයි එහෙම කියන ගමන් අනිත් පැත්තෙන් മന്ത്രിවරුන්ට හරියට පාරේ පයින් යනවා වගේ පාරේ බස් එකේ පාර්ලිමේන්තුවට එනවා වගේ V8 ගන්න සැප වාහන ගෙන්නන්න බිලියන ගණන් සල්ලි වෙන් කරලා තියෙනවා. පියුලස් ටිකක් ගෙන්නන්න සල්ලි යොදවන්න ආණ්ඩුවට හැකියාවක් ලැබිලා නැහැ. එතකොට ඒ විදිහට එක පැත්තකින් පාඩුවයි කියන ගමන් මේ අරක්කු විකුණලා බදු මුදල් එකතු කරලා ඒකෙන් පාඩුවයි කියන ගමන් බිලියන ගණන් වාහන ගන්න අත්‍යවශ්‍යතාවයන් තියෙද්දි වියදම් කරනවා. ඉතින් ඒක නිසා අපි ඒ විදිහට කෝටි 1500ක් මේ මාසේ කහමාර තුලේ අහිමි වෙනකොට ගණනය කළ බැරුවට පස්සේ දිනකට ආණ්ඩුවේ ලාභය විතරක් මේ රටේ ජනතාවට අරක්කු පොවලා මත්ද්‍රව්‍ය පොවලා මේ රටේ ජනතාව ලෙඩ්ඩු කරලා ආණ්ඩුව බදු මුදල් විදියට උපයලා තියෙනවා. අඩුම වශයෙන් ආසන්න වශයෙන් දවසකට කෝටි 50ක්. එතකොට ආණ්ඩුවේ ලාභය මෙච්චරනම් අරක්කු පෙරන අරක්කු විකුණන මිනිසුන්ගේ සුද්ධ ලාභය කෝටි කීයක් වෙන්න පුළුවන්ද? එනිසා මේ රටේ ඉතිහාසයේ පුරාවටම මේක සිංහල බෞද්ධ රටක් කියමින් මේ රට පාලනය කරලා තියෙන්නේ පන්සිල් පදේ අවසාන ශික්ෂා පදේ කඩ කරමින් මේ රටේ ජනතාවට අරක්කු ඇතුළු මත්ද්‍රව්‍ය පොවමින් මේ රටේ ජනතාව ලෙඩ්ඩු කරමින් මේ රටේ පවුල් කඩා කප්පල් කරමින් මේ රටේ දුවදරුවන්ගේ අනාගතය විනාශ කරමින් මේ රටේ සමාජයේ තියෙන ආධ්‍යාත්මික භාවය තනිකරම කෙලසමින් ඒ උපේන මුදල් වලින් තමයි ආණ්ඩු කරවලා තියෙන්නේ සහ මේ රටේ අරක්කු පෙරන අරක්කු විකුණන ධනපතීන් ටික සතුටින් ජීවත් වෙලා තියෙන්නේ. මේ රටේ සාතිශය බහුතරයක් මේ සමාජයේ පවුල් කුටුම්බියන් විනාශ කරලා කියන කාරණාව තමයි අපිට මේකෙන් ඉතාම පැහැදිලි වෙන්නේ. එනිසා අපි කියනවා ආණ්ඩුවට මේ පව්කාර තීන්දුව වහාම නතර කරන්න. එහෙම නැත්නම් මේ රටේ ජනතාවට වහටිකකුත් ඔන්ලයින් ගෙනල්ල ලැබෙන විදිහ වටපිටාවක් හදන්න. එනිසා සංචරණ සීමා කියමින් මේ රට වහගෙන එදිනෙදා කුලීවැඩ කරන දුප්පත් මිනිහට විතරක් එළියට එන්න නොදී මේ නටන නාඩගම තවදුරටත් නාඩගමක් බවට පත් වෙනවා. මේ විදිහට මේ රටේ බේබද්දන්ට අරක්කු ටික ඍෂි විදියට බොන්න අවස්ථාව සලසා දීම ඇතුළදී ඇතිවෙන සමාජ අර්බුදයන් ප්‍රමාණය විතරක් නෙවෙයි මේ සංචරණ සීමා දාලා නිරෝධායන නීති පනවලා තියෙන එකෙන් ඇති වැඩක් නැහැ. අනිවාර්යෙන්ම මේ ලිහිල් කිරීම හරහා අරක්කු අරගෙන අනිවාර්යෙන්ම මේ රටේ අපි දැක්ක සංචරණ සීමා නිරෝධායන නීති තියෙද්දිත් පාටි ඕන තරම් තිබුණා. හැබැයි මේ තියෙන පාටි එක්රැස් වීම තව තවත් වර්ධනය වෙලා මේ කොවිඩ් මර්ධන ව්‍යාපෘතිය එහෙම් පිටින්ම අසාර්ථක භාවයට පත් වෙන නිසා අපි ආණ්ඩුවට කියනවා වහාම මේ මෝඩ අමනෝඥ තීන්දුව හකුලා ගන්න. එය සෑම සීලු අතින්ම මේ සමාජයට පිළිලයක් ඛේදවාචකයක්. විශේෂයෙන්ම මේ රට ඓතිහාසික රටක් වෙලා සිංහල බෞද්ධ රටක් වෙලා මේ රට අගාධයට අරන් ගියපු ප්‍රධාන ඛේදවාචකයේ ඛේදාන්තය තමයි මේ මත් වතුර, මේ ගිනි වතුර, මේ මත්ද්‍රව්‍ය. එනිසා තවදුරටත් ඒ පාප කර්මය කරන්න එපා කියලා අපි කියනවා. මොකද ජනාධිපතිවරයා රුවන්වැලි සෑය ළඟ දිවුරුන් දීලා රට පාලනය කරන්න බාරගත්ත රාජ්‍ය නායකයෙක් විදියට ඔබතුමාට තරම් සුදුසු වන්නේ නැහැ, වටින්නේ නැහැ මෙවැනි අමනෝඥ තීන්දුව තීරණ ගැනීම කියන එකයි අපේ විශ්වාසය.